අපේ මේ ඔබ්ජෙක්ට්ස් වල තියෙනවා මේ අපි එදා පෙන්නුව මේ කොස්ටියුම්ස් කියලා නේ. කොස්ටියුම් කියන එකේදී දැන් මේකේ තියෙනවා මේ එක එක ෂේප්ස් දෙකක් තියෙනවා නේ. අපි වෙන ස්ප්‍රයිට් එකක් ගත්තොත් මේ දැන් මම මේක ක්ලෝස් කරන්නම්, නිව් එකකට යන්නම්. අපිට පුළුවන් මෙතන අලුත් එකක් ඇඩ් කරන්න. ඇඩ් කරනකොට මේ එක එක ඔප්ෂන්ස් තියෙනවානේ. එක එක විස්තරය තියෙනවා. සමහරක් ඒවා මෙහෙම ඇනිමේට් වෙනවා, සමහරක් ඒවා එකතැනම තියෙන ඒවා. හරි. එතකොට බලමු අපි නිකන් මේ වගේ අර කොහොමද මේ ඇනිමේෂන් එක වෙන්නේ කියලා. මෙතන වානේ පල්ලෙහාට යනකොට තියෙනවා අපිට අවශ්‍ය එක එක සබ්ජෙක්ට් එකේ එක එක ඒවා තියෙනවා. බලන්න ඒක සෑහෙන්න තියෙනවා. අපිට පුළුවන් ඕවා අපේ මේ ඩිසයින්ස් වලට පාවිච්චි කරන්න. නැත්තම් මෙහෙම කැටගරිස් තියෙනවා. ඇනිමල්ස් කියලා ගත්තොත් ඇනිමල්ස් විතරයි. පීපල් කියලා ගත්තොත් තියෙන මිනිස්සුන්ගේ පින්තූර තියෙනවා. අපි නිකන් මේ පින්තූරයක් වල දැන් මේ වගේ පින්තූර බලන්න මේ එක එක විදිහට මෙතන වෙනස් වෙනවා නේ. දැන් මේකේ වෙන්නේ අර කොස්ටියුම්ස් කියන එක. මේකේ එක මේ දැන් මේ උදාහරණයක් මෙහෙම ගමු. අපේ කැට් කියන එක අයින් කරමු. හරි. දැන් මේකේ බලන්න කොස්ටියුම්ස් වලට ගිහාම මේ තියෙනවා මේකේ පහක් තියෙනවා නේ. එක එක ඉරියව් තියෙනවා. එතකොට ඒ පහෙන් තමයි අපිට හදා ගන්න පුළුවන් මේ යම් කිසි විදිහකට ඇනිමේෂන් එක පේන්නේ. දැන් මේක ඇනිමේට් කරන්න පුළුවන් අපි ලේසියෙන්ම ගත්තොත් ඔය එක එක කොස්ටියුම්ස් පහම අපි බලමු කොහොමද ගන්න කියලා. මෙතන ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා මම මේක ගන්න වෙන් ක්ලික් කියන එක අපි හැමතිස්සම ගන්න එකෙන්නේ. ඊට පස්සේ for loop එකක් ගමු, control එකක් මේ repeat එකක් ගමු. අපි forever කියලා ගමු, කමක් නැහැ නේද? අරගෙන looks කියන එකද ගියාම අර costumes තියෙනවා. ඒකේ තියෙනවා next costume කියලා. මේකේ තියෙනවා switch costume to කියලා. අපිට ඕනනම් වෙනම එක එක වෙන වෙනම මේ menu එක ගන්නත් පුළුවන්. මෙන්න මේ හදේට මේ පහෙන් මේකට වෙනස් වෙන්න කියලා. එහෙම නෙමෙයි costume කියලා තියෙනවා. right. දැන් මේක run කළොත් මම ඒක ඇත්තට අපිට පැහැදිලිව පේන්නේ නැහැ නේ. මොකද ඒක අර හරි ඉක්මනට change වෙනවා. දැන් මෙතන ඔකල suggest කරන්න පුළුවන් මේකට මොකද්ද solution එක කියලා නේ. අපි දන්නවා control වල තියෙන weight එක කියන එක ගැන හන්ද දැම්මොත් එතන පොඩි delay එකක් ඇති කරනවා. බලමු. මේක වැඩි වගේ නේ. අපි ඒක දශම පහක් කරමු, භාගයක් කරමු. 0.5 කියලා. .5 වගේ දැම්මොත් ඊට වඩා ටිකක් හොඳයි වෙන්නේ. සාමාන්‍ය විදිහට වෙනවා. මේකෙම පුළුවන් මෙතන බෑග්ග්‍රවුන්ඩ්ස් ඉඳලා වෙනස් කරන්න. අපි තු මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා මේකේ තියෙනවා එක එක බෑග්ග්‍රවුන්ඩ්ස්. කාසල් 2 කියන බෑග්ඩ්‍රොප් එක ගත්තා. දැන් ඒකෙදි පුළුවන් අපිට ඕනනම් මෙතන මේ සයිස් එක පොඩි කරත හැකි. මේකෙම පුළුවන් අපිට ඕනනම් මූව් වෙන්න දාන්න. එහෙම. right. අපි හිතුව මෙහෙම ඉන්න ගමන් y කෝඩිනේට් එක වෙනස් වෙන්න. මෝෂන් වලට ගිහිල්ලා x කියන එක ගමු. එතන වෙන්නේ x එක අර යුනිට්ස් 10කින් වෙනස් වෙනවා නේ. එතන මේ පැත්තට යනවා. මම ආපහු මෙහෙ මුලට ගන්නවා. y වලගයක් 10කින් වෙනස් වෙනවා. දැන් බලමු. ඒ වගේ අපිට අර යම් කිසි දුරකට යම් අවශ්‍ය විදිහට වෙනස් කරලා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේක බලමු. දැන් මෙතන මේ කොස්ටියුම් එක මම දාලා තියෙන්නේ චේන්ජ් වෙන්න. ඒ වගේම xy කෝඩිනේට් එකත් වෙනස් වෙන්න දාලා තියෙනවා. තව දෙයක් මේක කරත හැකි
අපි නිකන් බලමු මේ change size එක change කරන එක බලමු මේ looks වලට ගිහිල්ලා ඒකේ තියෙන looks වල change size by මෙතන මම දාන්නම් minus 1 කියලා අඩු වෙන්න එක එක අඩු වෙන්න දාමු එතකොට බලමු කොහොමද මේක වෙන්නේ කියලා අපිට අර පාත් එක අනුව හරියම හදන්න බැහැ මෙතන දාන්නම් එහෙමනම් මයිනස් 10 වගේ වගේ එක එකම අපිට එක්ස්පෙරිමන්ට් කරලා බලත හැකියි. තොට වැඩි නේ. අපිට ඈතට යනකොට අඩු වෙනවා වගේ පෙන්වන්න අපිට පුළුවන් ඕනනම් මයිනස් 3 වගේ දාලා බලමු. Y කියන එක විතරක් දැම්මොත් මේ දෙකෙන් එක එක විදිහට එක්ස්පෙරිමන්ට් කරලා බලත හැකි Y කියන එක විතරක් දැම්මොත් උඩ පැත්තට යනවා නේ එකක විදිහට එක්ස්පෙරිමන්ට් කරලා බලන්නේ එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් අරගෙන එහෙම නැත්නම් අපිට ඇත්තටම පුළුවන් අපේම බෑග්ග්‍රවුන්ඩ් එකකුත් අපිට ගත්තේ ඕනම පින්තූරයක් මේක දාගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ බෑග්ඩ්‍රොප් කියන එකේ උඩටම ගියාම තියෙනවා අප්ලෝඩ් බෑග්ඩ්‍රොප් කියලා. හම්බන්තොට පැත්තේ ඉස්කෝලකින් ගන්න පුළුවන් දෙයක් කියලා බලමු පින්තූරයක්. මේ වගේයක් බලමු මෙතන ජනේලයක් වගේ තියෙන එකක් නේ. ඔකලංගෙම ඉස්කෝලයක් ඕල්ඩ් එකට ගිහිල්ලා අපි මේක රන් කරලා බලමු මේ වගේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් right හරි මේක මේ වෙන විදිහකට දැන් ගන්න පුළුවන් ඕනනම් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා අපි හිතමු තව බෑග්ග්‍රවුන්ඩ් එකක් අරන් බලමු මෙතනදි මම එක තැනම වෙනස් වෙන්නේ එකම තීරණ වෙනස් කරනවා ඒ වගේ අර එක එක ඔබ්ජෙක්ට් එක අරගෙන චේන්ජ් කරලා බලන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා මොනවද අපිට කරන්න පුළුවන් කියන්නේ ඒකෙන් මේකේ ගාඩ් දේවල් කරන්න පුළුවන් එක එක විත් චේන්ජස් කරලා අපිට දැන් අපි මොකක් හරි හදා ගන්න ඕන එකක් තියෙනවා නම් ඒ විදිහට කරන්න පුළුවන් මේක සර ඔබ්ජෙක්ට් එක එහාට ගියාම මෙහාට ගන්න කොහොමද කර්ස් එකෙන් ඇදලා ගන්න ඕනේ එහෙම නැත්නම් ඔය කෝඩිනේට් එක කියත හැකි අපිට. ඒ කියන්නේ කෝඩ් එකේ මුලටම දාත හැකි. අල්පල් හැටියෙන් මෙතන x y කෝඩිනේට් එක තියෙනවනේ. එතන බිඳුවයි බිඳුව දැම්මොත් මැද තියෙනවා. නේද? දාලා එන්ටර් කරන්න. එහෙම නැත්තම් මෙහෙම මේ කර්ස් එකෙන් ඇදගෙන යන්නත් පුළුවන්. right? ඕල් තැනකට ගෙනියන්න පුළුවන්.